අපි කීයටද පටන් ගත්තේ? 5:20ට. හරි. දැන් එතකොට දැන් වෙලාව 6:10යි. එහෙනම් දැන් අපි විනාඩි 10කටත් කලින් මොකද කරගත්තේ? ඉවරයි නේ. එතකොට හැමෝම මේකප් එක කරා. හැබැයි ඊට කලින් එකේදී අපි කොච්චර වෙලාව ගත්තද? ඊට වැඩිය ගොඩක් වෙලාව ගත්තනේ. එතකොට මේ දැන් මේ ටයිම් එකට ස්පීඩ් එක හදා ගන්නවා කියන්නේ එක්සෑම් එකේදී බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ යාලා දෙන්නේ අපිට මේකප් එකට පෑයිනේ. එතකොට දැන් ඕගොල්ලන්ගේ මුලින් පෑය දෙක තිබිච්ච එක පෑය එකමාරට හදලා දැන් සමහර අය දෙසරෙන් කන්ෆිඩන්ට් වුණා. සමහර අය හතර පාරක් කරලා තමයි අද කන්ෆිඩන්ට් වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට ට්‍රේනින් වෙන්න ඕනේ. දැන් මේ එක්සෑම් එක තියෙන්නේ 30 31 6 කියන දවස් තුනේ. එතකොට මේක ඒ ආයි ඒ කාලේ වෙනකොට ස්පීඩ් බස්ස ගන්න බෑ. දැන් ස්පීඩ් එක හදලා දුන්නනේ මම. දැන් ඔයාලා පැයටත් කලින් මේකප් කරලා ඉවරයි. ඒ හින්දා විනාඩි ගණක් ඉතුරුයි. දැන් ඒ විනාඩි ගණ අපිට ගන්න පුළුවන් මොනාටද ගන්න පුළුවන්? හෙයාර් ස්ටයිල් එකට ගන්න පුළුවන්. ඒකටත් දෙන්නේ පැයයිනේ. අපිට තව ඉතුරු කර ගන්න පුළුවන් වෙලාව. ඒ හින්දා ස්පීඩ් බස් අඳ ගන්න එපා. ඔය හදලා දුන්න ස්පීඩ් එක හැමදාම මේකප් දවස් දෙකකට සැරයක් මේකප් එකයි හෙයාර් ස්ටයිල් එකයි එන්න ඕනේ. මොකේටද එන්න ඕනේ? ගෲප් එකට එන්න ඕනේ. එතකොට කවුරුත් මේ පඩිපෙලින් බැහැලා යන්න බෑ. විභාග ෆේල් වෙලා. දැන් අනිත් ඒවාත් ඕගොල්ලන්ට අපි කන්ෆිඩන්ට් කරලා දීලානේ තියෙන්නේ. දැන් ෆේෂල් එකට ටයිම් හරි, මෙනිකියු එක, නේල් ආට් ඔක්කොම හරිනේ. එතකොට වෙනසකට තියෙන්නේ විභාගයක් ඇතුලේ වැඩ කරනකොට ගවර්න්මන්ට් ඇසෙසර්ස් ලාගේ යටතේ ඕගොල්ලෝ වැඩ කරනකොට ආයි හිත හොඳට හයියට තියාගෙන වැඩ කරන්න දැන් කන්ෆිඩන්ට් කරලා දීලා තියෙන්නේ. එහෙමනේ නේ. ඉතින් එතකොට දැන් ආපහු මේවා කරගන්න බෑ. ඒ නිසා හොඳට ඔළුවේ තියාගන්න. දැන් මම මේ කියලා දුන්නේ ගෲප් එකේ දැන් දානහේ. දැන් ෆයිනල් හෙයාර් ස්ටයිල් එක ඕගොල්ලෝ හැමෝම ට්‍රේනින් වෙලා තියෙන්නේ පැයෙන් කරන්න. ඒ හෙයාර් ස්ටයිල් එක හොඳට ට්‍රේනින් වෙලා ඒක තමයි ඔයාගේ මේ මොඩල්මයි ඔයාලා අඳන්නේ රෙඩි කරලා තියෙන්නේ විභාගෙට. මගේ වගකීමෙන් මං අයින් වෙනවා. දැන් තියෙන්නේ ඇසෙසර්ට ඔයාගේ වෙලාවට වැඩ ටික කරලා දෙනවද කියන එක බලලා NVQ level 4 එකක් අරගන්න විතරයි. හරි. හැබැයි එකම දේ, අද ඇවිල්ලා කවද්ද? 7නේ. තව දවස් 23ක් තියෙනවා. හැබැයි මේ දවස් 23 නිකන් හිටියොත් ආයිත් මේ ස්පීඩ් එක බහිනවෑ. ඒ නිසා හැමෝම ඒ ඌමනාව මතකයේ තියාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. කවුරුත් ස්පීඩ් බස්සගෙන ඇවිල්ලා ඇසෙසර්ස්ලා ඉස්සරහා මේ පැයෙන් කරගන්න බැරි වෙන අසරණ තැනට එනවා නම් ඒක මගේ වරදක් නෙමෙයි. හදලා දීලානේ තියෙන්නේ. නේ? දැන් පැයෙන් නෙමෙයි විනාඩි කීයටද අපි විනාඩි 50ට දැම්මා. සමහර අය 45න් ඉවර කරා. හැබැයි මුලින් ඒ ස්පීඩ් එක තිබුණ නැහැ. හතර පාරක් ට්‍රේනින් කරලා දැන් මම ඒක හදලා දීලා තියෙන්නේ. ඒ නිසා දෙයියනේ කියලා හැමෝම ලෙවල් 4 එකක් අරන් මෙතන පඩිපෙළ බහින්න ඕනේ. කවුරුත් අඩාඩා මෙතනින් යන්න බෑ. ලෙවල් 4 ෆේල් වෙලා හැම ඒ හින්දා මේ තමන්ගේ තියෙන දැන් Wi-Fi එකට අවශ්‍ය ප්‍රශ්න ටික ඒවත් ඔයගොල්ලෝ දන්නව මොනවද කියලා ඒවත් හොඳට පාඩම් කරගෙන අනිත් ඒවත් හරියට අරගෙන හොඳ කල්මනාකාර දැන් මං ප්‍රැක්ටිකල් වලට ඔයාලට ගේන්න ඕන බඩු ටික පවා ගේන්න ඕන පිළිවෙල වෙනම ගේන්න ඕන විදිය ටයිම් මැනේජ් කරගන්න විදිය කියලා දීලා තියෙන්නේ. ඒවත් අරගෙන මේකප් එකේ මුළු මේකප් බොක්ස් වැනිටි කේස් එකම ගේනවද එතකොට? නෑ. මොකට අනුවද ගේන්නේ පුතේ? ආ මූඩ් බෝඩ් එකට අනුව තමයි. අපේ ට්‍රයල් එකේ කරන මූඩ් බෝඩ් එකට අනුව තමයි ඔයගොල්ලෝ ඒවා ගේන්න ඕනේ. හරි. එහෙනම් ඒ ටිකත් අරගෙන මේ විදිහටම ස්පීඩ් එකේ වැඩ කරන්න ඕනේ. දැන් ඔයාලේ ගම්පහ මම දැන් ඊයේ තව කට්ටියක් මේ වගේම ට්‍රේනින් කෙරෙව්වා. එතකොට තව කීප දෙනෙක් ඉන්නවා මට ට්‍රේනින් කරවලා දෙන්න. ඒ ටිකත් ඔක්කොම මම හැම එක්කිනම වෙන වෙනම අරගෙන ට්‍රේනින් කරවලා තියෙනවා. කාටවත් මට වචනයක්වත් කියන්න බෑ. විභාගේ ෆේල් වුණොත් කිසිම කෙනෙකුට මට වචනයක් කියන්න බෑ. මම ටයිම් හදලා තියෙන්නේ නැවත මාස 6ක් ඔයාලා OGT ඉඳලා ආවේ. මම නැවත ඔයගොල්ලෝ හදලා තියෙන්නේ. ඒ හින්දා මේක නම් හොද්දටම ඔළුවේ තියාගෙන ලෙවල් 4 එකක් කරා යන්න ඕනේ. Wi-Fi එකත් හොඳට කන්ෆිඩන්ට් වෙන්න ඕනේ. ප්‍රශ්න වලට උත්තර ටික මතකයේ තියාගෙන හැමදේම හරියාකාරව කරගෙන දැන් ඔයාලට මේ කන්ෆිඩන්ට් එකත් එක්ක විභාගේ බය මොකද වෙලා තියෙන්නේ දැන්? බය වැඩිද අඩුද දැන්? අඩුයිනේ. මොක ඇසෙස්මන්ට් එකකුත් කරා අපි. නේ? විභාගයක වාතාවරණයම වැඩ කරා. හැබැයි එදා මේ ස්පීඩ් එක තිබුණේ නැහැ නේ? එදා තිබුණේ නැහැ නේ මේ ස්පීඩ් එක. තිබ්බට වැඩේ නීට් නැහැ. ඒ නිසා ඒව ඔක්කොම හදාගෙන මේ සතුටින් මෙහෙන් යන්න තමා 30 31 6 කියන දවස්වල එන්න ඕනේ. ඔයාලට විතරක් නෙමෙයි ඇකඩමි 15ෙම මම හැමෝටම මේ විදිහටම හැම ළමයා ළඟටම ගිහිල්ලා වෙන වෙනම මම ට්‍රේනින් කරවල ළමයාව හදලා තමයි විභාගෙට දාන්නේ. ඒ දාන්නේ
විභාගේ දවසෙත් ඒ ස්ථාවරයේම තියාගන්න මේ මට ගන්න තියෙන උප්පරිම වගකීම මම අරගෙන තියෙන්නේ. ඒ වගකීම ඒ විදිහටම වගවීම වගකීම ඔක්කොම ගත්තා. ඔයාලා ඒ විදිහටම වැඩ ටික කරගෙන ගියොත් විභාගේ ෆේල් වෙන්නේ නැහැ. හැබැයි ඔය ස්පීඩ් එක නැතුව මේ දවස් 23 නිකන් ඉඳලා ආවොත් එහෙම ට්‍රේනින් මග ඇරලා පැයෙන් කරන්න බැහැ. ඒ හින්දා ඒක හොඳට ඔළුවේ තියාගෙන එන්න මේ දැන් පැයට වැඩ පටන් ගත්ත වැඩේ මේ පැය නෙමෙයි පැය එකමාර දෙකේ තිබිච්ච වැඩේ අපි අඩු කරගෙන ඇවිල්ලා දැන් විනාඩි 50ට අරගෙන වැඩේ ලස්සන කරානේ. ඒ හින්දා අපි අපිට නෑ.